පිරිමියෙකුට ඉතාම වැදගත් දෙයක් තමයි පිරිමි බව. පිරිමි බවට ඉතා වැදගත් දෙයක් තමයි ලිංගිකත්වය. ලිංගික ප්‍රාණවත් බව. අද අපි කතා කරන්නේ ලිංගික අප්‍රාණිකත්වය හා සම්බන්ධ ගැටලු. ලිංගික අප්‍රාණිකත්වය අපි අර්ථකථනය කරනවා නම් සාර්ථක ලිංගික එකතු වීමට අවශ්‍ය ප්‍රාණවත් බව නොතිබීම හෝ එම ලිංගික එකතු වීමකදී එම ලිංගික ක්‍රියාවලිය අවසන් වන තෙක් ඒ ප්‍රාණවත් බව රඳවා ගැනීමේ අපහසුතාවය. ඇත්තටම මේක බහුල ප්‍රශ්නයක් ගොඩක් පිරිමින් අතර තියෙන ගැටලුවක්. හැබැයි අපි සමාජයේ ලිංගිකත්වය පිළිබඳ නැත්නම් මේ ලිංගික ගැටලු විශේෂයෙන් ප්‍රාණවත් බව නැත්නම් ලිංගික අප්‍රාණකත්වය පිළිබඳ ගැටලු දකින්නේ ඒ විදිහටම නෙමෙයි. මේකේ සංකූලතාව විදිහට සාමාන්‍යයෙන් අපි බැලුවොත් අපි විවාහ ජීවිතයක අසාර්ථකත්වය, ඒ වගේම විවාහ ජීවිතයක රණ්ඩු සරුවල්, ඒ වගේම මානසික අසහනය, ඒ වගේම මත්පැන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම, මේ වගේ ප්‍රශ්නවලට ගොඩක් කලාවට මූලිකත්වය වෙන්නේ ලිංගික අප්‍රාණිකත්වය හෝ ලිංගිකත්වය පිළිබඳ ගැටලු. අපි සමාජයේ අපි කතා කළේ නැතුවට අතර මූලික හේතු විදිහට මේ වගේ දේවල් අපි ගොඩක් කලාවට දකිනවා. ඔව් ඇත්තටම දැන් ලිංගික අප්‍රාණිකත්වය ඒක ශාරීරික ගැටලුවක් නැත්නම් මේ ඒ ක්‍රියාවලිය කිරීමට නොහැකි බව විතරක් නෙමෙයි ප්‍රශ්නේ. මොකද මේක මේ අප්‍රාණිකත්වය නිසා පිරිමියෙකුගේ මානසිකත්වයට නැත්නම් පිරිමිකමට එයාගේ හැඟීම්වලට වෙන හානි ඉතාම විශාලයි. ඒ වගේම එයාගේ සහකාරියට මේ නිසා ඇතිවන මානසික බලපෑම ඉතා විශාලයි. ඉතින් අපි මේ ෆිසිකල් ප්‍රොබ්ලම් එක නැත්නම් මේ ප්‍රාණවත් වීම නොමැති බව නැත්නම් ලිංගික අප්‍රාණිකත්වයට වඩා ලොකු ප්‍රශ්නයක් ලොකු සංකූලතා ඒ මනස් මානසික සහ ඒ දෙදෙනා අතර ඇතිවෙන ගැටලු වලින් අපි දකිනවා ලොකු මානසික අවපීඩනය. ඒ වගේම අපි සමහර වෙලාවට දැකලා තියෙනවා සුයිසයිඩ් කරන්න හේතු වෙලා තියෙනවා මේ වගේ සරල විසඳා ගත හැකි ප්‍රාණික අප්‍රාණිකත්වය පිළිබඳ ගැටලුවක්. Sexual education. Kiki yose tanaganna.